ඔබ මේ එක්වන්නේ සත්‍ය නිවැරදිවගෙන එන දසත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය සමගින් මම රංග දිනේෂ් අල්විස් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස් තල වෙත ඇවන්ට් ගාඩ් ආරක්ෂක ආයතනයේ ප්‍රධානියාට රටින් පිටවීම තහනම් CID පොලිස්පතිගෙන් සහ අගවිනිසුරුගෙන් ප්‍රශ්න කරයි සෑම තරුණ තරුණියක් සඳහාම රැකියා ලබා දීම තමාගේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරයා කියයි තමාට එල්ල වූ දෝෂාභියෝගය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල අභියෝගයක් බව ඉන් ලක්ෂිනවත්රා කියයි එවන්ගාඩ් ආරක්ෂක ආයතනයේ ප්‍රධානියාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලටගෙන මෙම නියෝගය ලබා දී ඇති බවයි ගාලු වරායට සතපුම් හතක් ඈතින් පිහිටි ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් රැක ගැනීමට මෙම නැව යොදවා තිබූ බව පැවසුණු අතර ලැබුණු තොරතුරුකට අනුව පසුගියදා එය පොලිස් පරීක්ෂාවට ලක් වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ පෙන්වා දී ඇත්තේම පාවෙන අවිගබඩාව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය බැවින් එහි සභාපතිවරයා රටින් පිටව ගියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බවයි ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් වූ දිනේ අලුයම කුමන්ත්‍රණයක් සිදු නොවූ බවට තමන් ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ කුමන්ත්‍රණයක් සිදු වී ද යන්න පිළිබඳ මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එකී පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වනතුරු තමා කිසිවක් නොකියන බවයි. මට දැනගන්න ලැබුණා වෙබ් වල දෙනයි කියලා මං කියනවා කියලා කුමන්ත්‍රණයක් තිබුණා නම් ඒක පට්ටපල් බොරුවක් කියලා කියනවා කියලා. මයින් ඇහුවක් කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මැතිවරණ කාර්යාලයට ආවද. මගේ දැනුවත්ව එතුමා මේ කාර්යාලයට ඇවිල්ලා තින්නේ 2010 ජනවාරි මාසේ 27 වෙනිදා ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේදී පමණයි 26 වෙනිදා ඡන්දේ තිබිලා 27 වෙනිදා එයින් පස්සේ මේ ඡන්දයට අදාළව මේ වෙනතේ එදායින් පස්සේ ඒ මහත්මයා මගේ කාර්යාලයට ඇවිල්ලා නැහැ ඒකට තමයි මගෙන් අහපු එකනට මම කිව්වා පට්ටපල් බොරුවක් කියලා හැබැයි කුමන්ත්‍රණයක් කියන ප්‍රශ්නය ගැන කියන එකට මට කියන්න තියෙන්නේ ඒ සියලුම කරුණු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් තියලා යමෙක් කියනකම් මට ඒ ගැන උත්තරයක් දෙන්න බෑ මොකද ඉම්රාන් ඛාන් සරය කියලා තිනවා මෙහි වරදක් වූයයි මම නොකියමි එසේ වුවද විගණනයක් කරනතුරු මට එසේ නොවුවායයි කියව නොහැකිය බොහෝ දෙනෙක් අහනවා DSA නානායක විද්‍යාලයත් රාජකීය විද්‍යාලයත් මැතිවරණ කාර්යාලයත් ආරක්ෂක හමුදා විසින් වැටලුවද පළවෙනි උත්තරේ මැතිවරණ මහලේකම් කාර්යාලය එහෙම කිසිදු අවස්ථාවක යුද හමුදාව හෝ වෙනත් හමුදාවක් විසින් වැටලීමක් කරේ නැහැ එසේ වුවත් කොළඹ නගරයේ රාජකීය විද්‍යාලය එතන යාබද ස්ථානවල අතිරේක යුද හමුදා බටපිරිස් ස්ථානගත කරලා තිබිලා තියෙනවා. නමුත් කඩාවැදීමක් සිදු වුණු බවක්, ඒ උත්සාහයක් තිබුණ බවක් අපට වාර්තා වෙලා නැහැ. නමුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය ටොප් සීක්‍රට් කියන CDS නිකුත් කරපු ලිපියක් මට පැමිණිලා බාර දුන්නා. මේ ආකාරයට යුද හමුදා ස්ථානගත කරනවා කියලා ජෙනරල් ජගත් ජයසූරියට මම පර ලිව්වා. එතුමා මට ලිපියක් එවලා දුන්නා. මගේ පොලිස් ප්‍රතිවරයාගේ තනදැනීමත් තොරව ඡන්ද විමසීමට අදාළ කිසිදු කාර්යයකට යුද හමුදාව මැදිහත් කරන්නේ නැති බව මේ මා කියා සිටින්නේ අර ඉම්රාන් කියපු එක තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා ඒ ජනාධිපතිවරණයේ දින රාත්‍රී අරලියගහ මන්දිරයේ සිදු වූ බව කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් महजन साम आपदा कलमणाकरण सा क्रिस्तानी काटीत पिलीबंद अमाते जोन अमरतुंग महता संधान कले अगविनसुरु महान पीरिस महता गिंद अदाल कुमंत्रणे संबंधेन अपराध परीक्षण डिपार्टमेंट प्रकाशक सटहान करगत बवाई हिटपु विदेश अमाते महाचार्य जीएल पीरिस महता गिंद मे संबंधेन प्रकाशक सटहान करगत बव पोलिस माध्य प्रकाशक ज्येष्ठ पोलिस अधिकारी अजित रोहण महता संधान कला අදාළ විමර්ශන ආරම්භ කෙරුණේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි ජනතාව සඳහා අකණ්ඩව සහන ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ සෑම තරුණ තරුණියක් සඳහාම රැකියා ලබා දීම තමාගේ අපේක්ෂාව බවයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති ජන හමුවකට එක් වෙමින්. 29 වෙනිදා අපේ රවි කණ්ණායක මන්ත්‍රීතුමා ඒ ඉතුරු සහන ප්‍රදානයේ වටේක එදා කියනවා. ඒක එතනින් නවතින්නේ නැහැ. අර සහන දෙවනි වටේකුත් අපි කියන්න. එක්සත් ජාතික පක්ෂයට දුක් විඳින්න උවමනා නැහැ. අපිට ඕන වැරදි අපි හදා ගන්නවා. ඒ වගේම අපිට ඕන මේ රටේ UMP තරුණයන් රැකියා දෙන විට හැම තරුණ තරුණිය රැකියා ආදායම් මාර්ගයක් ඇති කරගන්න. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන සිදු වෙන ඒ වගේම
වඳුරඹ ස්ථානාධිපතිවරයා යලි සේවයේ පිහිටුවයි මෙරට අපනයන කටයුතු පසුගිය නොවැම්බර් මාසයේ 11කින් 5ට විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න යම් ආයතනයකින් නිලධාරියෙක් ඉවත් කරන්නේ නම් එය පවතින නීති යටතේ ක්‍රියාත්මක කළ යුතු බව විමල් වීරවංශ මහතා පවසනවා ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ වෙනුවට බලහත්කාරකම් කර හෝ ඔවුන්ට බලපෑම් කර ඔවුන් ඉවත් කිරීමට යාම තමා අනුමත නොකරන බවයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෙනෙක්ව අයින් කරන්න ඕන නම් දැන් අගවිනිසුරුවරයා අයින් කරන්න ඕන නම් ඒකට නියමිත ව්‍යවස්ථාවික ක්‍රියාපටිපාටියක් තියෙනවා ඒ ක්‍රියාපටිපාටිය අනුගමනය කරලා ඔහු අයින් කරන්න පුළුවන් ඒක නොකර උද්ඝෝෂණ කරලා බය ගන්නවලා තර්ජනය කරලා වියවැටීම් කරලා ඒ අයව ඉතාම අසරණ තත්වයකට පත් කරලා ඉල්ලාස් කරව ගන්නවා බලහත්කාරය මේක නීතියද මේක යහපාලනයද මේකද මේ රටේ ක්‍රමය ඒකද මේ රටේ නීතිගරුක රටවැසිය බලාපොරොත්තු වෙන ක්‍රමේ එහෙම ක්‍රමයක් ලෝකෙ කොහෙද අනුගමනය වෙන්නේ ඉතාලම පැහැදිලි මේ බිය ගැන්වීමේ ක්‍රමවේද හරහාද මේ රට ඒ අයට ඕන කරන යාන්ත්‍රණයක් බවට පෙරලා ගන්න හදලා ඉතාලම පැහැදිලි අපි කියන්නේ කෙනෙක්ව බය ගන්නවලා තර්ජනය කරලා අසරණ කරලා ඉල්ලාස් කරනවා කියලා කියන්නේ ඒක එකාතකින් අර කොටි ත්‍රස්තවාදී මිනිස්සු බය ගන්නවලා අසරණ කරලා ඔවුන් හකුළුවල පැත්තකට තියලා තිබ්බා වගේ වැඩක් උතුරු නැගෙනහිර අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙලට තවදුරටත් සහය දෙන බව යුරෝපා සංගමය පවසනවා. එම සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයින් සඳහන් කර ඇත්තේ මේ සඳහා වූ වසර 4ක උපාය මාර්ගික සැලැස්මක් Taman විසින් සකස් කර ඇති බවයි. නැවත පදිංචි කිරීමේ ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයින් පසුගියදා හමු වුණා. යුරෝපා සංගමයේ විසින් උතුරේ සහ නැගෙනහිර දැනටමත් ඉදි කර ඇති නිවාස සංඛ්‍යාව 23000ක්. මෙම වසරේදී තවත් නිවාස 3000ක් අලුතින් ඉදි කිරීමට නියමිතයි. එබැවින් යුරෝ මිලියන 14ක් වෙන් කර තිබෙනවා. වඳුරඹ පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ මහතා යලි වඳුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ නියෝග මතයි. සේවයෙන් ඉවත්වීමෙන් පසුව තනතුරු අතහැර යාමේ නියෝගය ලබා සිටි කීර්තිසිංහ මහතා පසුව පොලිස්පතිවරයා වෙත අභියාචනයක් යොමු කර තිබෙනවා. පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ එය සලකා බැලු පොලිස්පතිවරයා අද සිට ක්‍රියාත්මක වන පරිදි වඳුරම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පී.එල්. කීර්තිසිංහ මහතා යලිපත් කළ බවයි. පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් වඳුරම මැටිපල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ඇති වූ වාතාවරණය වර්ණයත් සමග වඳුරම පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පණංගල ලියනගේ කීර්තිසිංහ මහතා සේවයෙන් ඉල්ලා අස්වුණා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා ලබන මාස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ හලාවත මහේස්ත්‍රාත් ශිවන්ත මංචනායක මහතා ලබා දුන් නියෝගයක් අනුවයි. ඉක්ොත් 8 වෙනිදා හලාවත බංගදිනිය ප්‍රදේශයේ අවන්හලකට කඩාවැදී පුද්ගලින් 3 දෙනෙකුට පහර දී වාහනයක් ඇතුළු දේපළවලට අලාභ සිදුකලේ යයි ජගත් සමන්ද පෙරේරා මහතා චෝදනා ලබා සිටියා. ඒ සම්බන්ධයෙන් ඔහු ඊයේ පස්වරුවේ නීතිඥවරු කුමාර්ගෙන් පොලිසියට බාර වී තිබෙනවා. පොලිසිය විසින් ඔහු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණේ ඉන්පසුවයි. දැන් කෙටි විරාමයක් විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. අවුරුදු 25ක් තිස්සේ පළාත් සභාවක් විශ්වවිද්‍යාලයක් ගොඩනැගීමට උත්සාහ කර නැති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජු විජේසිංහ මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයේ නගා සිටුවීම සඳහා පළාත් සභාව තුලත් යම් ක්‍රමවේදයක් තිබිය යුතු බවයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මම ලියලා තියනවා දැන් පළාත් සභාවලට
अपे प्रतिपक्ति प्रकाशन इष्टकरागे अदास मुख और विशिपाक्तिश्य पलात्सभा हितलवत् विश्वविद्यालय पीठवा करुणाकल मेघकरा फुलुआना तमंगे फलात्वलतेन अवश्यता मेघकरा अपे युतकम मेकट बाधाकराण्य पहल दिली रेगुलाशमाला खदाण उद्गले विश्वदात्मेकरा एक निरीक्षणको अंगिल गण हेब अपि श्रीलंका जातिक सेवक संगमे मगिन पवत्तनु लबन दिदास पहलव निलवरणे सा उपहार उलेल पसुगी दा पवत्तुना ए कोलंब पिहिटी विदेश सेवा नियुक्ति कार्यांश परिषदी मेहिदी अलुतिन तोरा पत्करगत सेवक संगमे इदिरी वेडपिलिवेल पिलिबंदवद अदास देक्पु नलिन राजपक्ष महता पहुगे काले ओब मिरिकिला हिटिया ओब ओबे निदहास अदहास प्रकाश करन्न बेरु हिटिया ओबट ओबे रकिया वापसारिय तुल निसिलस वेड कटयुतु करन्नट हेकियावक् लबुने नहे ओबे अध्यापन मट्टम ओबे सुदुसुकम मट्टम ओबट लबियुतु निसितन लबुने नहे ए वगे प्रश्न कंदरावक् तिबुना हबै गरु जनाधिपतितुमा गरु अगमतितुमा ए वगे मगे अमात्यतुमिय मे सियलु देनाम एकट एकतु वेला दैन ओबट निवेरदि मार्गे सकस करन्नट वेन वेडि सियलु कटयुतु सुदानम करहमारै एनिसा ओब बलापोरुत्तु तियागन्न බලාපොරොත්තු හෙට දවසේදී මල් පැලගැන්වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ජාතික සේවක සංගමයේ ඔබට තිබුණු ප්‍රශ්න කියන්නට හොඳ නිලධාරි මණ්ඩලයක් පත් කරගන්න. ඒ තුලින් ඔබ බලාපොරොත්තු වෙන දේවල් ඔබට ඉටු කරගන්නට හැකියාවක් ලැබේවි. ඒ තුලින් අපේ රටට අවශ්‍ය කරන යහපාලනය ගොඩනගන්නට මගේ අමාත්‍යතුමියත් මේ රටේ පාලනය කරන ජනාධිපතිතුමත් ඒ වගේම අපේ අගමැතිතුමත් බලාපොරොත්තු වන යහපාලනය බිහි කරන්නට ඔබට හැකියාවක් ලැබේවි. ඒ සඳහා අපි වැඩ කරන්නට පටන් ගනිමු. ඉදිරිදී පැවැත්වීමට නියමිත තරංග විභාග කිහිපයකට අදාළ දින නියම කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව සහකාර බන්ධනාගාර අධිකාරී කාර්යක්ෂමතා කඩේම් විභාගයේ ජනවාරි 28 සිට දින 3ක් කොළඹදී පැවැත්වීමට නියමිතයි. කුසලතා මත රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධිපන්තියට උසස් කිරීම සඳහා තරග විභාගය පැවැත්වෙන්නේ ජනවාරි 31 වැනිදායි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ තරග විභාගයේ පෙබරවාරි මාස 14 වැනිදා සහ 15 වැනිදා පැවැත්වීමටයි දින නියම කර ඇත්තේ. ඒ සඳහා සහභාගී වන ඇතුම්කරුවන් සංඛ්‍යාව 7813ක්. මෙරට අපනයන කටයුතු පසුගිය නොවැම්බර් මාසයේ 11කින් පහත වැටි තිබෙනවා. अमेरिका एक्सा जनपदेट सह यूरोपेट अंगलुम अपनयन मेन्म ते सह रबर निष्पादन अपनयने पात वेटीम मीट हेतुवाई दिदास दाहतरे नोवेंबरे दी मेरट अपनयन आदायम डॉलर मिलियन नमसी विसी कक्वु अतर आनयन वीदम डॉलर मिलियन एकदा सैसी हतलिस पहाक पसुकी अवसरे पलमुमा से कुलहातुल मेरट आनयन अपनयन वेलंद पारतरे डॉलर मिलियन हद्दा स्पंसी दाहयक लेस सीट हय दशम हयकीन इहल गोस्ती बेनवा එම කාලය තුල අපනයන ආදායම සීට 7.5කින් වර්ධනය වූ අතර ආනයන වියදම සීට 7.1කින් ඉහළ ගියා. පසුගිය වසරේ පළමු මාස 11 සැලකුව විට මෙරට ඇඟලුම් නිෂ්පාදනය වැඩි වශයෙන් අපනයනය කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය ඉන්දියාව සහ ජර්මනියටයි. පසුගිය නොවැම්බර් මාසයේදී යතුරුපැදි සහ පෞද්ගලික මෝටර රථ ආනයනය මෙන්ම සහල් ආනයනයේද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. නොවැම්බරයේ පොහොර ආනයනය සීට 75.7කින් ඉහළ ගියා. तेलमील पहात वेटीम हेतुवेन पसुगे नोवेंबर मासेदी कणितेल आनायने संधा वैकल मुदल सीट विसिहय दशम पाकिन पहात वेटी अति बवाई महाबैंक वार्ता पेन्वा देन्ने दिदास दाहतर वसरे पलमु मासे कोलहातुर मेरटट आनायनेयन वेडि वशयेन सिदु कर ऐत्ते इंडियाव चीने एक्सत् अराबी एमिराज्य सिंगापूर्व सह जपाने यन रटवलिन एय प्रतिशतयक लेस सीट 59क स्विट्ज़रलैंडे देशपालन रेकवरण पतन श्रीलंकिकीन्गे संख्याव वर्धनय वी तिबेनवा එරට නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛන වලින් දැක්වෙන්නේ පසුගිය වසරේදී රැකවරණයේ පැතු ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 1227ක් බවයි. එරට පෙන්වා දෙන්නේ එය පෙරට වඩා 87%ක වර්ධනයක් බවයි. ලොව ඉතාමත් ප්‍රීතිමත්ම රට ලෙස විරුදාවලියල ස්විස්තරලන්තයේ පසුගිය වසරේ දේශපාලන රැකවරණයේ පැතු සංඛ්‍යාව 23765ක් වනවා. එය පෙර වසරට සාපේක්ෂව 11%ක වර්ධනයක්. දශකයකින් වැඩිම පිරිසක් එරට රැකවරණයේ පත ඇත්තේ පසුගිය වසරේදී. ඔවුන් අතුරෙන් තුන්වන විශාලතම කාණ්ඩය ශ්‍රී ලාංකිකයින්. විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදෙස් පුවත් අබ්දුල්ලා රජුගේ නිවැරදි ප්‍රතිපත්ති ඉදිරියට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සෞදි අරාබියේ නව රජු ලෙස කිරුළු පළන් සල්මාන් රජු ප්‍රකාශ කළා. 2005 වසරේ සිට සෞදි අරාබිය නූතන ලෝකයට සරිලන අන්දමින් පරිවර්තනයකට ලක් කළ අබ්දුල්ලා බින් අබ්දුල්ලාසිස් රජු වයස අවුරුදු 90ක් සිටියේදී අභාව ප්‍රාප්ත වුණා.
පසුගිය කාලයේ තුල රෝගාතුරව සිටියේදී රාජකීය ධූරයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කළේද සල්මන් කුමර විසින්. සුන්නි ඉස්ලාම් දහමේ වහප් සම්ප්‍රදායන්ට අනුව අබ්දුල්ලා රජුගේ දේහය පොදු සුසානයක ඊයේ මිහිදන් කෙරුණා. එය සලකුණු නොකළ සොහොන් ගැබක් වීම විශේෂත්වයක්. කෙසේ නමුත් එම අවස්ථාවට රාජ්‍ය නායකයන් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සහභාගී වී තිබෙනවා. අබ්දුල්ලා රජු මෙන්ම නවරජු සල්මාන් සහ කිරුළ හිමි කුමරු ලෙස නම් කෙරෙනු මුක්‍රික් නූතන සෞදි අරාබියේ නිර්මාතෘ ලෙස සැලකෙන අබ්දුල්ලාසිස් රජුගේ පුත්‍රයන්. ඔහු මිය ගියේ 1953 වසරේදී. තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය සම්මත වීම තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතල අභියෝගයක් බව එරට හිටපු අගමැතිනි ඉන්ලංග ශිනවත්රා ප්‍රකාශ කළා. फेसबुक समाज जाल वेब अडविय ओस्सेसिय अधास पलकरमिन हिटपु अगमेतिनिय पवसा एत्ते तमन्गे प्रतिरूपिय विनाश किरीमट कुमंत्रन कारी वेडपिलिवला क्रियात्मक वू बवाई තායිලන්තෙ හිටපු අගමැතිනි ඉන්ලන් ශිනවත්රාට එරෙහි දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර හමුදාවේ බලය සහිත තායි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ඒ අනුව හිටපු අගමැතිනියට පස් වසරක් දේශපාලන කටයුතු වල නිරත වීම තහනම් වනවා. තායිලන්තයේ දුප්පත් ජනතාවට සහල් සහනාධාරී ලබා දීමේ මුවාවෙන් දෙවන්ත මුල්ලේ දූෂණයක් සිදු කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව සඳහන්. පුද්ගලයන් 162 දෙනෙකු සමග පසුගිය දෙසැම්බර් 28 වනදා චාවා මුහුදර කඩා වැටුණු එයා ඒෂියා ගුවන් යානයේ බඳ කොටස වෙත ළඟා වීමට කිමිදුම් කරුවන් සමත් වුණා. එමෙන්ම මුහුදේ තිබී තවත් මලසිරුරු හතරක් ඊයේ ගොඩගෙන තිබෙනවා. යානයේ බඳ කොටසේ ආසනවල ආරක්ෂිත පරිසමක රැඳී ඇති මලසිරුරු ගොඩ ගැනීම සඳහා ඉදිරි දිනවලදී කටයුතු කෙරෙනු ඇති. මෙවන විට සොයාගෙන ඇති මලසිරුරු සංඛ්‍යාව 63ක්. ලොව අති නවීනතම සන්නද්ධ මෝටර රථය ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ නිල රථය බීට්ස් හෙවත් මුග්‍රයා ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊයේ රැගෙන විත් තිබෙනවා. ඒ ජනාධිපති ඔබාමාගේ ඉන්දියා සංචාරය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී සඳුදා පැවැත්වෙන ඉන්දියා ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා වන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හෙට උදෑසන නවදිල්ලියට ළඟා වීමට නියමිතයි. කැඩිලක් වර්ගයේ මෙම ලිමොසින් රථය අඟල් 8ක ඝනකම තහඩුවකින් සහ අඟල් 5ක් ඝනකම ඇති වෙඩින වදින වීදුරු චැනල් වලින් සමන්විතයි. මෝටර රථයේ බර ටොන් 8ක් වන අතර ලීටර් 6.5ක ධාරිතාවයකින් යුක්තයි. රසායනික ප්‍රහාරයකට මුහුණ දිය හැකිවන ලෙස මෙම මෝටර රථය පිටස්තර වායු කාන්දුවෙන් වළක්වා අභ්‍යන්තරව ඔක්සිජන් සැපයිය හැකි අයුරින් සකසා තිබෙනවා. විරාමයෙන් අනතුරුව ක්‍රීඩා පුවත් සමගින් හමු වෙමු. ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයේ තීරණාත්මක තරගයක් ඩනේඩින් හිදී හෙට පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා නවසීලන්ත 6 වන එක් දින තරගයයි. තරඟ 7කින් යුක්ත් එක් දින තරඟාවලියේ මෙතෙක් පැවති තරඟවලින් ජයග්‍රහණය 3ට 1ක් ලෙස නවසීලන්තයේ ඉදිරියෙන් සිටිනවා. තරඟාවලිය සමකිරීමට නම් ශ්‍රී ලංකාව හෙට පැවැත්වෙන තරඟයේ මෙන්ම ජනවාරි 29 වරදා වෙලින්ටන් හිදී පැවැත්වෙන 7වන තරඟයෙන්ද ජයගත යුතුයි. කායික ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා පිලේ නායක ඇන්චලෝ මැතිව්ස් පසුගිය තරඟයට සහභාගී වූයේ නැහැ. හෙට තරඟයටද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ. එසේ වුවහොත් ලහිරු තිරිමාන නැවතත් කණ්ඩායම මෙහෙවනු ලබන අතර ආරම්භක පිටිකරු ලෙසද කටයුතු කරනු ඇති. මෙතෙක් පැවති තරඟවලදී වැඩිම ලකුණුලාභීන් වන්නේ ලකුණු 295ක් ලබා සිටින තිලකරත්න ඩිල්ෂාන් සහ ලකුණු 255ක් රැස් කරගත් මහේල ජයවර්ධනයි. කෙසේ නමුත් නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිල තරඟ ජය නොගැනීම පිළිබඳ විශේෂඥතාවක් ප්‍රගුණ කරන්නේද ක්‍රික් ඉන්ෆෝ විචාරකයා ප්‍රශ්න කර සිටියා. විරාමයෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතය දැන් ඒ සමගින් අදර නියමිත දසත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය මින් නිමවට පත්වනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජයශ්‍රී.